समन्ताचक्रवालेषु अत्रागच्छन्तु देवता सत्तमं मुनिराजस् सुनन्तु सर्वमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कथं सुतरति योगं कथं सुतरति अन्यवन् कथं सुदुःखं अच्छेति कथं सुपरिसुज्यति सन्धाय तरति योगं अप्रमादेन अन्यवन् विरेण दुःखं अच्छेति पञ्ञाय परिसुज्यति अपि हेमदनाम जीवत्वन्ने हेतुफल न्यायिक सामाजिक हेतुफल न्यायिक सामाजिक एक अलुतिं कियनवनम सापेक्षवादी सामाजिक බන කියන මමත් බනහන ඔබත් පින්වත් ස්වාමීන් වහන්සේලාත් අපි හැමදෙනාම ජීවත් වන්නේ නිතර වෙනස්සන සමාජික දුක සැප නින්දාව ප්‍රශංසාව යුක්තිය අයුක්තිය ධර්මය අධර්මය සුදු කළු හොඳ නරක කුසල අකුසල තව ගොඩක් දේවල් තියෙනවා එහෙමනේ ගොඩක් දේවල් තියෙනවා ඔය අතන අපි දුක ලැබෙනවා අපිට සැප ලැබෙනවා අපිට නින්දාව ලැබෙනවා අපිට ප්‍රශංසාව ලැබෙනවා කුසල ලැබෙනවා අකුසල ලැබෙනවා ක්‍රීර්තිය ලැබෙනවා ප්‍රශංසාව ලැබෙනවා අධර්මයේ ලැබෙනව ධර්මයක් ලැබෙනව යුක්තිය ලැබෙනව අධර්මයේ ලැබෙනව ඕක තමයි ජීවත් වෙනවයි කියලා කියන්නේ එහෙමනේ මොකද ඔකට කියන්නේ ඈ ඕ ඕකට අපි මුණ දෙනවා ඕක තමයි ජීවිතය කියලා කියන්නේ ඔන්න ජීවත් වෙනවයි කියලා කියන්නේ දැන් ඔබ බලන්න ඔය මම කියපු ඔය සියල්ල අතර තමයි අපි දෝලණය වන්නේ අපි එකක් එක තැනකම අපි රැඳෙන්නේ නැහැ. එහෙම රැඳලා තියෙනවද? නැහැ. අපිට බුදුහාමුදුරුව අපිට ඉගැන්නුවේ මෙන්න මේ වෙනස්සන සමාජය තුළ අපි කොහොමද ජීවත් වෙන්න ඕන කියන එක. එහෙමනේ? දැන් බුදුහාන් ධර්මයේ කියලා කියන්නේ සියල්ල අතහරින්න ඉගැන්නුවද? සියල්ල අතහර යන්න කිව්වද කොහේ හරි? මට කියන්න ඕනේ මම මේ බණ අහන ගමන් ප්‍රශ්න උත්තර කියන්නේ නැත බය වෙලා වගේ ඉන්න එපා මොන ලැඹුල් කරගෙන ප්‍රසන්නෙන් බණ අහන්න එපා නේ සතුටින් බණ අහන්න ඕනේ අර සියඹලා කන මිනිස්සුගේ මූණවල වගේ තියා ඉන්න එපා සතුටින් බණ අහන්න එපා මට කියන්න බුදුහාමුදුරුව අපිට දේශනා කළාද මේ සියල්ල අතහර යන්නේ කියලා එහෙම කියලා තියෙනවද අතහරින්න කියලා එම කියලා තියෙනවා. දැන් මං අහන්නේ ඔය ඇත්තන්ගේ. ඈ?
එහෙම කියලා තියෙනවා ඔයාලට. නෑ බය වෙලා වගේ ඉන්න. අයි එහෙම කියලා තියෙනවා. ඈ නෑ නෑ අතහරින්න වෙනව අතහැර යන්න වෙනව අතහැරෙනව හිත හදාගන්න ඕනේ. එහෙම නේද? අතහරින්න කියොත් දැන් ප්‍රශ්නයක් වෙනවනේ. ස්වාමියා බින්ද අතහරින්න ඕනේ. බින්ද ස්වාමියා අතහරින්න ඕනේ. දෙමව්පියෝ දරුවෝ අතහරින්න ඕනේ. දරුවෝ දෙමව්පියෝ අතහරින්න ඕනේ. මේ සියල්ල අපි අතහරියොත් එම් සමාජයක් නිර්මාණය වෙනවද? නෑ. එනිසා බුදුහාමුදුරුව අපට දේශනා කළේ මොකද්ද? ජීවත් වෙන්න ඕනේ. සතුටින් ජීවත් වෙන්න ඕනේ. මේ ලෝකේ සියල්ලම විඳින්න කිව්ව දෙපා කිව්වද? ඈ විඳින්න කිව්වා. විඳින්න කිව්වා. හැබැයි අතහරින්න වෙනකොට අතහැර යන්න හිත හදාගන්නී කියලා කිව්වා. දැන් මං අද උගන්වන්නේ ওই බණ ටික තමයි. තේරෙනවද? දැන් මං පොළොන්නරුවෙන් වැඩම කරන්නේ ඔය ඇත්තනි මේ ඉන්න අයගේ ජීවිතයක් කොහොමද අපි ධර්මානුකූලව විඳින්නේ කියන එක. තේරෙනවද? ධර්ම දැන් මෙතෙක් දැන් අද බණ ආරාධනා කරපු මෑණියන්ගේ අවුරුදු 40ක් ගුහා ජීවිතය ගත කරලා තිනවා. ඔය ඇත්තොත් එහෙමයි. හැබැයි අපි කොහොමද මේ ජීවිතය ධර්මානුකූලව ගත කරන්නේ කියන්නේ? එහෙම නේද? දැන් අපිට මම මුලින් සඳහන් කළා හොඳ නරක යුක්ති අයුක්ති ධර්මීය අධර්මීය සාධාරණ්‍ය අසාධාරණීය කුසලයේ අකුසලයේ යුක්ති අයුක්ති පින පව් මේ සියල්ලම මිශ්‍ර සමාජයක ජීවත් වන්නේ. දැන් කොහොමද අපි මේ මිශ්‍ර සමාජයේ හොඳ නරක තෝරගන්නේ? ගැළපීම නොගැළපීම කොහොමද තීරණය කරගන්නේ? කොහොමද තීරණය කරගන්නේ? කොහොමද තීරණය කරන්නේ? හංසයාට කිරි වතුරයි කලවම් කළා දීපුවම හංසයාට පුළුවන් මොනව කරන්නද? ඔව් වතුර අයින් කරලා කිරි බොන්න පුළුවන්. ඒ හංසයාට ඥානමය ශක්තියක් තියෙනවා. අපිට මොකද්ද තියෙන්නේ? මොකද අපිට බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද කියන්නේ? සම්මා මොකද්ද? සම්මා දිට්ඨිය. මොකද්ද? සම්මා දිට්ඨිය. එහෙමනේ? අපේ බුදුහන් දේශනා මොකද්ද? සම්මා දිට්ඨිගත වෙන්නේ කිව්වා. මොකද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? නිවැරදිව දකින්න කිව්වා. කොහොමද අපි යමක් නිවැරදිව දකින්නේ? කොහොමද දකින්නේ? කොහොමද අපි හොඳ නරක හඳුනගන්නේ? මට කියන්න. හොඳ කියන්නේ මොකද්ද? හොඳ කියන්නේ මොකද්ද? කුසල්. හොඳ කියන්නේ කුසල්. නරක කියන්නේ අකුසල්. ඔක කාරි. හොඳ කුසල්. මෙහෙම කිව්වොත් එහෙම. හොරෙක් යන හොරකමි. ගිහිල්ලා ගෙට පැනලා ඒ ගෙදර බඩු ඔක්කොම අරගෙන යනවා. හොරාට හොඳ නැද්ද ඒක? හොරාට හොඳ නැද්ද? කුසලයක්ද ඒක? ඈ? අකුසලයක්. එතකොට ගහතකය දඩේ මේ යන දඩයක් කරු ඝාතනය කරන දඩේ මේ යනවා. හොඳ දඩේමක් අහුවෙනවා. දඩයක් කර හොඳ නැද්ද ඒක? එහෙනම් හොඳ කොහොමද කුසලයක් වෙන්නේ? ඒ කුසලයක්ද ඒක? නෑ. පාර යනවා. අත්තරම් මංකොල්ලකාරයේ දූගෙන යන මාළය කඩාගෙන යනවා. පවුම් පහකතර මාළය. එයාට හොඳ නැද්ද ඒක? එයාට හොඳයි. එයාට කුසලයක්ද ඒක? නෑ. එහෙනම් හොඳ කියන්නේ කුසලෙමද? නෑ. කොහොමද හොඳ නරක තීරණය කරගන්නේ? බුදුහාමුදුරුවෝ අම්බලට්ටිකා රාවුලෝවාද සූත්‍රය. මොකද සූත්‍රේ නම? අම්බලට්ටිකා රාවුලෝවාද සූත්‍රය. න අත්ත්‍යව්‍යාපාදාය සංමත්තේය න පරව්‍යාපාදාය සංමත්තේය න උභිව්‍යාපාදාය සංමත්තේය. මම කියන, මම කරන, මම සිතන
ඔබ කියන ඔබ කරන ඔබ සිතන යමෙක් කියන යමෙක් සිතන යමෙක් කරන දේවලින් තමන්ට හානියක් නොවන්නේ නම් වෙනත් අයටත් හානියක් නොවන්නේ නම් සමත්තට හානියක් නොවන්නේ නම් මොකද සමත්ත කියලා කියන්නේ හැමෝට සතාසි උපාවා ගහකොළ මහපොළව නීතිය රාජ්‍යය සදාචාරය මේ සියල්ලටම හානියක් නොවන්නේ නම් ඒ සියල්ල මොනවද හොඳ කුසල් හරි දැන් දැන් දන කුසල කියන්නේ මොකද්ද කියන එක මම කියන දේ වලින් මම කරන දේ වලින් මම හිතන දේ වලින් මට හානියක් නොවන්නේ නම් වෙනත් ආට හානියක් නොවන්නේ නම් සමත්තටම හානියක් නොවන්නේ නම් ඒ සියල්ලම හොඳයි ඒවා කුසල නේ කුසල කියන්නේ මොකද්ද තේරුම හැකියාව මොකද්ද හැකියාව නිවනට යා හැකියාව කුසලයයි යහපතට යා හැකියාව කුසලයයි නිවනට යා නොහැකියාව අකුසලයයි දැන් තේරුණාද හොඳ නරක තේරුණාද මම කියන දේ වලින් මටත් හානියක් නම් වෙනත් අයටත් හානියක් නම් සමත්තටම හානියක් නම් ඒව මොනවද අකුසල් නරකයි දැන් දන්න හොඳ නරක නරක දන්නවද එහෙනම් හොරකමේ හොරාට හොඳ වුණාට අනිත්ට හොඳද ඈ නෑ පොලිසිය අවිචා පොලිසිය මහත්ය ගහනවා වම් වම් පැත්තේට හරිම හොඳයි මහත්ය ගහන්නක දකුණු පැත්තට කියලා එහෙම කියනවාද එහෙම කියනවාද නෑ හොරාට හොරක මේ වෙලාවට විතරයි හොඳ නීතියට හොඳ නෑ සදාචාර හොඳ නෑ එහෙනම් ඒක කුසලයක් හොඳ දෙයක් නෙවෙයි ඒ නිසා හොඳ නරක සාමාන්‍ය තේරුම තමයි මම ওই මතක් කළේ එහෙනම් අපි කොහොමද හොඳ නරක තීරණ ගැනීමේ පළවෙනි දෘෂ්ටිය මොකද්ද සම්මා සම්මාදිට්ඨිය පෙනෙන දෙයට වඩා දෙයක් දකින්න ඕන මොකද ඒකට කියන්නේ චක්කු විඥාන මසසින් නොබලා මනසින් දැකීම චක්කු විඥානයයි ඇහැට පෙන හැම දෙයක්ම නිවැරදිද වැරදිද නෑ ඒ හොඳ නරක තීරණ කරගන්න තමයි ඇහෙන් දකින දේ මනසින් දකින්න ඕන ඒකට කියනවා චක්කු විඥාන කනට ඇසෙන දේට වඩා දෙයක් කණෙන් අහන්න ඕනේ සෝත විඥාන මනසර දැනෙන දේට වඩා දෙයක් හොඳට මනසින් දැනගන්න මොකද ඒකට කියන්නේ මනෝ විඥාන අපේ කනට බොහෝ දේ ඇහෙනවා අපි අහනවා ආන හැමදේම කනට ගන්නවද නෑ දැන් අපේ ගම්වල නම් අම්මලා කියන මෙහි අම්මලා නම් මන් දන්නේ නෑ මගේ කනට ඇහුණා මම මේ කණින් එහා කනට වැගත්තේ නෑ එළියට දැම්මා කියලා කියනවා එහෙම කියනෝනේ මගේ කනට නම් ඇහුණා මං ඉතින් ඇහුන්නේ නෑ වගේ එහා කණින් දැන් බොරු කියන්නේ ගොඩක් කන්දයක පුරවන ඔකච්චර කිව්වා අපි කනට ඇහෙන දේ මොකද කරන්න ඕනේ කන කුල්ලක් කරගන්න ඕනේ මොකද කරගන්න ඕනේ කන කුල්ලක් කරගන්න ඕනේ ඇහ කුල්ලක් කරගන්න ඕනේ මනස කුල්ලක් කරගන්න ඕනේ කය කුල්ලක් කරගන්න මොකද කුල්ලෙන් කරන්නේ කුල්ල මෙහෙ තියෙනවද තියෙනවා කුල්ලෙන් මොකද කරන්නේ පොළනවා පැනහැරෙන් මොකද කරන්නේ හලනවා කුල්ලෙන් පොළනකොට හොඳ දේවල් ඉතුරු වෙනවා නරක දේවල් බිමට හැලෙනවා පෙනහැරෙන් හලනකොට හොඳ දේවල් බිමට වැටෙනවා නරක දේවල් පෙනහැරියට තියෙනවා එහෙනම් කන කුල්ලක්ද කරගන්නේ පෙනහැරියක්ද කන කුල්ලක් කරගන්නවා අපිට කනට ඇහෙන හැම දෙයක්ම සුන්දර නෑ හොඳ නෑ රාගය වෛරය ක්‍රෝධය ඉරිෂ්‍යාව දේශය ඇති කරන නොයෙක් දේවල් අපේ කනට ඇහෙනවා ඇහැට පේනවා හිතට දැනෙනවා
And I'm going to get a noni. Did some dittying, could get a noni. Galapala, 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 decala, decala, some sankapita, taragana, hitala, hitala, I'm going to get a noni. Galapin a day with a rye. Lankatagan. And I'm going then up to Hundanagar Tirnaga. And a summer dittying up his room, ducking known a cow together. Tamangana ducking known a boom. ලෝකය ගැන දකින්න කලින් සම්මා දිට්ඨියෙන් දකින්න කවුද ගැනද? තමන් ගැන මම කවුද කියලා. කවුද? මම කවුද කියලා. උදෑසනින් නම් රැ වෙනකන් ඔබ කණ්ණාඩියක් ළඟට ගිහිලා මූණ බලනවා. ඇයි? ලස්සනට ඉන්න. එහෙම හොඳ නැද්ද? හොඳයි. ලස්සනට ඉන්න ඕනේ. කොණ්ඩේ පෙරන්න ඕනේ. ලස්සන ඇඳුම් අඳින්න ඕනේ. ලස්සනට ඉන්න ඕනේ. ඒ තමයි ඔබ ඔබේ ශරීරය ලස්සන කරගන්න කණ්ණාඩියෙන් මූණ බලනවා. ඒක තාමත් මුහුදයි. ඒ වගේම ඔබ ඔබ ගැන දකින්න ඕනේ ශරීරය හදාගන්නද? එහෙනම් මනස මම හදාගන්න. මම කවුද කියලා දැනගන්න. මම කවුද කියලා දැනගන්න ඕනේ. මම කවුද කියලා දැනගත්තහම ඊළඟට මට අවබෝධයක් වෙනවා මොකද්ද? මම කරන්න ඕන මොනවද? නොකරන්න ඕන මොනවද? මම යන්න ඕන කොහාටද? නොයන්න ඕන කොහාටද? මම කතා කරන්න ඕන මොනවද? කතා නොකරන්න ඕන මොනවද? මම හිතන්න ඕන මොනවද? හිතන්න ඕන නැති මොන තමන් පිළිබඳ තමන්ට එනවා ප්‍රමිතියක්. මොකද ඒකද කියන්නේ? ප්‍රමිතියක් එනවා. ප්‍රමිතිය හොඳ නැද්ද? මගද ප්‍රමිතිය කියලා කියන්නේ අම්මල දැන් සබන් කෑල්ලක් කඩෙන් ගන්න ගියත් දිනිය බලන්නේ නැද්ද ඈ තලගුලියක් ගන්න ගියත් බලනව නේද ඇයි හොඳ හොඳ බහණ්ඩයක් මිලදී ගන්න එහෙනම් හොඳ බහණ්ඩයක නම් හොඳ පරිභෝජනයක් තියෙනවා හොඳ ඉල්ලුමක් තියෙනවා ඒ තමයි බහණ්ඩයක ප්‍රමිති කරන්නේ එහෙනම් අපි හදාගෙන කාගේ ප්‍රමිතියද මිනිසුන්ගේ මගේ ප්‍රමිතිය මං අදා ගන්න ඕන. එහෙනම් ඒකට කියන මොකක් කියලාද? මානව ප්‍රමිතිකරණය. මොකද්ද? මානව ප්‍රමිතිකරණය. මොකද්ද අම්මගේ ප්‍රමිතිය? අම්මගේ ප්‍රමිතිය. මව්කම තාත්තගේ ප්‍රමිතිය. පියකම හාමුදුරුවන්ගේ. හාමුදුරුකම ගුරුවරයන්ගේ. ගුරුකම වැඩිහිටියන්ගේ වැඩිහිටිකම දරුවන්ගේ දරුකම උපාසකම මුදලාලිකම මහත්තුරුකම වැඩිහිටිකම ගොවිකම ඔක්කොම එකතුනහම මනුස්ස මනුස්සකම එහෙනම් බුදුහාමුදුරුවෝ අපට කියන්නේ පළවෙනිම මොකද්ද? මනුස්සකම බල්ලාගේ ප්‍රමිතිය බලුකම. ගුණාගේ ප්‍රමිතිය ගොංකම. කොටියාගේ දරුණුකම. සිංහයාගේ එඩිතරකම. සරපයාගේ විසකම. කපුටගේ පෙරේතකම. නරියගේ කාපටිකම හාවමුවන්ගේ අයිංසකකම එළුව වඳුරගේ චපලකම අපේ ඔක්කම ඔයත්තන්ගේ නෑ මිනිස්සු ළඟ තියෙනවා එනද එහෙම මිනිස්සු ළඟ නැද්ද ඕ එහෙනම් මිස්ස ජීවිත කපටිකම වනචරකම කුහකකම දරුණුකම පෙරේතකම මෝඩකම විසකම මේ සියල්ල අයින් කරලා මිනිසුන්ට මිනිස්කම කියන්නේ කවුද බුදුහාමුදුරුව අපිට එනිසා ඒ මිනිස්කම නැතුව කොහෙ ගමනක්වත් යන්න බෑ එහෙනම් සම්මා දිට්ඨියෙන් අපි වෙන්න ඕනේ මම කවුද කියලා හඳුන ගන්නට. ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අයියේ හැම් වෙලාද බොරුව
අකුසලය තමයි මේ සමායේ තියෙන්නේ. එහෙමනේ? මේ වැඩේ ලේසි වැඩක්ද? ලේසිද මේ වැඩේ? නෑ. බොරු කියන සමාජයේ බොරු කියන බොරුවෙන් ඉන්න ලේසිද පහසුද? හරිම පහසුයි. කුහක සමාජයේ කුහක ඉන්න ලේසිද පහසුද? ලේසි. නේ? ලෝභී සමාජයේ ලෝභී ලේසිද? හරිම ලේසි. එන ඔය ඇත්ත කියන්නේ මං කොච්චර බනහන මං කොච්චර පින්දහම් කරනවද මටනේ මේ කරදර. එහෙම තමයි. එම නේද? කැලණි ගහකට බැහැපුවාම මුහුදු පැත්තට යන ලේසිද අමාරුද? හරිම ලේසි. බහින්න විතරයි තියෙන ගහගෙන යනවා. හැබැයි නුවර පැත්තට යන්න ලේසිද? නෑ, අමාරුයි. ඔලු ඇඹරෙනවා, බෙලි ඇඹරෙනවා, අත් ඇඹරෙනවා, හත්ති වැදෙනවා. අමාරුයින් හැරී ගියොත් දරදා වඳින්න පුළුවන්. එහෙනම් අපි අමාරුයි යන්නු කොහටද? මනුස්සක මේ ගමන යන්න අමාරුයි. බොරු කියන සමාජය හරිම ලේසි ගහගෙන යනවා. යන්න හරිම ලේසි. බොරු කියන සමාජයේ බොරුවෙන් ඉන්න හරිම ලේසි. ක්‍රෝධ සමාජයේ ක්‍රෝධෙන් ඉන්න හරිම ලේසි. හිංසා සමාජයේ හිංසනෙන් ඉන්න හරිම ලේසි. වංග සමාජයේ වංගව ඉන්න හරිම ලේසි. ලෝභී සමාජයේ ලෝභ ඉන්න හරිම ලේසි. හැබැයි බුදුහාමුදුර අපිට ගේම නෙවෙයි. හිංසා සමාජයේ අවිහිංසාවෙන් හිංසාවෙන් තොරව ඉන්න. කෝක සමාජයේ අවංකව ඉන්න. ලෝභී සමාජයේ අලෝභ ඉන්න. දේශී සමාජයේ අද්දේශුවේ නැත්තම් තරහ නැතු ඉන්න. හිංසා සමාජයේ අවිහිංසාවාදීව ඉන්න. ඉවසීමනේ සමාජයේ ඉවසීමෙන් ඉන්න. මනුස්සකමනේ සමාජයේ මනුස්සකමෙන් ඉන්න. ලේසිද අමාරුද? අමාරුයි. ඒ අමාරු ගමන යන්න බුදුහාමුදුරුව අපට මාර්ගක කියන්නවා. මොකද්ද ඒ මාර්ගය? ආරෂ්ඨායක මාර්ගය. ඒක එක මොකද්ද? සම්මාදිට්ඨිය. එහෙනම් සම්මාදිට්ඨියට අපි ආපුහම අපිට ඕන ගමනකට නිරුදිව යන්න පුළුවන්. මම ඔබට මාතෘකා කරලා ගාථාවක්. ගාථා දෙකක්. සවන් දුන්නා දෙක? මොකක්ද ඒ ගාථා දෙක? කොහෙද තියෙන්නේ? ආලෝක සූත්‍රයේ. ආලෝක යක්ෂයාගේ භවනට වඩිනවා බුදුහාමුදුරුවෝ. ඒ කතාව දන්නවනේ. ඒ කතාව කියන්න ඕනේ නෑනේ. ආදරයෙන් ගෞරවයෙන් පිළිගත්තර ආලෝක යක්ෂයා බුදුහාමුදුරුවෝ වඩින්න ඔබ වහන්සේ වඩින්නකම් මං හිටියේ වැඩේ ඉන්න මගේ අප්පේ කිව්වද? නෑ. දන්නව කියපු දේ නේ? දන්නවා. බුදුහාමුදුරන් අවසාන ප්‍රශ්න හන රහසිය. ඉන්න බුදුහාමුදුර කියන වාලෝක යක්ෂයා මම ඔබෙන් ප්‍රශ්න අහනවා. අසන ප්‍රශ්න වලට උත්තර නොදුන්නොත් මොකද කරන්නේ? පාදේශුවා පාරගංගායන් කිපෙය හදයන්වා පාලෙය. මොකද කියන්නේ මේ? මං අහන ප්‍රශ්න වලට උත්තර නොදුන්නොත් කකුල් දෙක උස්සලා විසිකරනවා පරසක්කල ගලෙන් එහාට. නැත්තං අනිනවා. ඔව්. පලනවා, අනිනවා, මරනවා. සමහර අම්මලා කියන මං අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් දරුවෝ 30,000ක් ඉන්නේ. ස්වාමීන් වහන්සේ නම. සමහර අම්මලා කියනෝනේ උස්සලා ගහන පොලේ හිටපිය කියලා මේ කියනවා. මේ පන්තල කියලා යම හිටපිය ගෙදර යමක හිටපිය කියලා මේ කියනවා දරුවන්ට. ඒ කොයි අම්මලාද? ආලෝ යක්ෂයාගේ ජාන පරපුරේ අම්මලා. නේ? එහෙම දරුණු කතා කරන්නේ. සඳන් ආලෝ යක්ෂයා හැම කිවර බුදුහාඳුරු සියුම් සිනාවප්පා අහන්න ප්‍රශ්න කියනවා. ප්‍රශ්න 20 ගානක් අහපු වෙලාවේදී ප්‍රශ්න හතරක් අහනවා. මොකක්ද අහන්නේ? කතන්සු මොකද්ද? මතක නැහැ. කතං සුතරති යෝගං කතං සුතරති අන්නවන් කතං සුදුක්ඛං අච්චේති කතං සුපරිසුච්ඡති කියන ස්වාමීනි මට
මේ සසරෙන් එතරවන්නේ කොහොමද කියලා ස්වාමීනි මට කියලා දෙන්න නිවනට යන්නේ කොහොමද කියලා ස්වාමීනි මට කියලා දෙන්න මිනිස්සු දුක නැති කරගන්නේ කොහොමද කියලා ස්වාමීනි මට කියලා දෙන්න මිනිස්සු පිරිසුදු වෙන්න ඕනේ ලස්සන වෙන්න කොහොමද කියලා ප්‍රශ්න හතර මොකද්ද සසරේ එතරවන්නේ කොහොමද නිවනට යන්නේ කොහොමද දුක නැති කරගන්නේ කොහොමද පිරිසුදු වෙන්නේ කොහොමද කවුද මේ අහන්නේ ආලෝක යක්ෂයා කාගෙන්ද අහන්නේ බුදුහාමුදුරුවෝ බුදුහා උත්තර දෙනවා ආලෝක සන්දයතරතියෝඝං අපමාදේන අන්නවන් විරියෙන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ජති සසරෙන් එතරවන්න පුළුවන්නේ සද්ධාවෙන් නිවනට යන්න පුළුවන්නේ අප්‍රමාදී වැඩ කරලා දුක නැති කරගන්න පුළුවන්නේ වීරවන්ත භාවයෙන් පිරිසිදු වෙන්න ඕනේ ප්‍රඥාවෙන් කියලා දැන් අපි බලමු මේ කරුණු හතරට උත්තර කොහොමද බුදුහාඳු අපට අර්ථකථනය කළේ මොකක්ද අම්මලා සද්ධාව කියලා කියන්නේ දැන් බුදුහාඳු කියනවනේ සද්ධාවෙන් තමයි සසර එතරවන්නේ කියලා කිව්වා මොකක් සද්ධාව කියලා කියන්නේ අසද්ධා එක අම්ම කෙනෙක් කියනවා තුරුණුවන් පිළිබඳ ඇතිවන පැහැදී තව කියන්නේ සද්ධාව කියන්නේ අර්ථකථන ඕන තරම් තියෙනවා අටුවාවේ තියෙනවා මිලින්ද ප්‍රශ්නේදී නාගසේන හාමුදුරන් අහනවා මිදු රජුරුව ස්වාමීනි සද්ධාව කියන්නේ කොහොමද කියලා නාගසේන හාමුදුරු කියනවා රජතුමනි සද්ධාව කියලා කියන්නේ අවබෝධයයි පැහැදීමයි මොකද්ද අවබෝධයයි පැහැදීමයි එහෙනම් සද්ධාවේ පළවෙනි අර්ථය මොකද්ද අවබෝධයයි පැහැදීමයි කවුරු කරේද පැහැදෙන්න ඕනේ අවබෝධය ඇති කර ගන්න ඕනේ ඈ බුදුහාමුදුරුවෝ ගැන ඉස්සෙල්ලා අපි ගැන පැහැදෙන්න බැයිද බුදුහාමුදුරුවන් කරේ පැහැදෙන්න කලින් තව කොච්චර පැහැදෙන කට්ටිය ඉන්නවද තමන් තමන් ගැන පැහැදලා බුදුහාමගේ පැහැදලා වැඩක්ද ඈ වැඩක්ද නෑ බුදුහාමුදුරුවෝ ගැන පැහැදෙන්න කලින් අපි පැහැදෙන්න පළවෙනි තමන් තමන් ගැන පැහැදෙන්න ඕන දැන් අහලා බලන්න ඔය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් ඔයාට කොහොමද කියලා ඔහේ ඉන්නව තමයි ඉතින් උන්ට ඉතින් හෙනවත් නෑ ඔහේ ඉන්නව පනුත් යනවා බන්දුලුත් යනවා ඔහේ ඉන්නව දරුවොත් හැදුවා බන්දුලුත් හැදුවා බණත් අහනවා වැඩකුත් නෑ අවුරුදු 40ක් ගත වුණා නේද අම්මා ඔහේ ඉන්නවා කියලා එහෙම කියන්නවද සමහර කියන්නේ නැද්ද ඈ සමහර ගැන තමන් ගැන අපහැදින්නේ නැහැ සමහර අය සමහර අපහැදින්මින් ඉන්න අම්මලා සතුටින් ඉන්නවා සමහර අය බලපුවාම හිනාවක් නැහැ මූණි අර මං ඉස්සලා කිව්වා වගේ ඔයේ රවාගෙන ඉන්නේ ඈ අර ඈම්බරල්ල කන මිනිස්යාගේ මූණ වගේ හිනාවක් නැහැ සතුටක් නැහැ ගෙදරත් එහෙමයි ස්වාමියත් එක්කත් නැහැ බිරිඳත් එක්කත් නැහැ දරුවොත් එක්කත් නැහැ ගමත් එක්කත් නැහැ කිසිම මේ පේන පැහැදීමක් නැති අය කොච්චර ඉනවද ඉන්නව නේද ඉන්නවා ඒ ආධ්‍යාත්මික පැහැදීමට කලින් අපි අපේ පෞද්ගලික පැහැදීම ඇති කර ගන්න ඕනේ මම මං කරේ පැහැදෙන්න ඕනේ මම කවුද කියලා මම පැහැදුනා මං ගැන මට අවබෝධයක් වෙනා මම කවුද කියලා ආන් ආයතනක් උතන දෙන්නේ මේ සම්මා සම්මාදිට්ඨියට එනවා තේරෙනවද එහෙනම් මම ගැන පැහැදෙන්න ඕනේ ඔබ ස්වාමියෙක් නම් පැහැදෙන්න කවුරු ගැනීද කවුරුද පැහැදෙන්න ඕනේ ලස්සන ක්‍රමවත් වින්දියුතු පෞල් ජීවිතයන් ගත කිරීම සඳහා ආධ්‍යාත්ම බරුණ ස්වාමියෙක් නම් පැහැදෙන්න ඕනේ කවුරු ගැනීද බිරිඳ කෙරේ පැහැදෙන්නට ඕනේ. බිරිඳ පැහැදෙන්න ඕනේ ස්වාමියා කෙරේ.
ස්වාමියායි බිරිඳයි එකතු වුණාම පැහැදුන අම්මයි අප්පච්චි කෙනෙක් වෙනවා. අම්මයි අප්පච්චි පැහැදුනාම ඊළඟට පැහැදුන කවුරු ගැනද? දරුවෝ ගැන. දරුවෝ පැහැදෙන්න ඕනේ දෙමව්පියෝ ගැන. දෙම ස්වාමියාත් බිරිඳත් බිරිඳත් ස්වාමියාත් පැහැදෙනකොට සතුටින් ඉන්නකොට දෙමව්පියෝ දරුවෝ එකිනෙකා පැහැදීමෙන් ඉන්නකොට ඒ ගෙදරට කියන මොන පවුලක් කියලාද? පසන් පවුල. මොකද්ද? පසන් පවුල. දැන් ඒ පසන් පවුලේ ප්‍රශ්න තියෙනවද? රණ්ඩු තියෙනවද? එහෙනම් සසර කියන්නේ මොකද්ද? සසර කියන්නේ මොකද්ද? සසර ඇති වෙන්නේ මොකෙන්ද? ප්‍රශ්න. ප්‍රශ්නයක් නම් ගැටුමක්. ගැටුමක් නම් අකුසලයක්. අකුසලයක් නම් සසර දිගුවක්. සසර දිගුවක් නම් නිවනක් නෑ. එහෙනම් අහපු උත්තරේ හරියද ලෝකයක්සියා? ස්වාමීනි, සසර තරණය කරන්නේ කොහෙන්ද? එන එක සද්ධාව. එහෙනම් සද්ධාව පටන් ගන්න කොතනින්ද? තමන්ගෙන් පටන් ගන්න ඕනේ. එහෙනම් තමන් ස්වාමියෙක් නම් බිරිඳෙක් නම් දෙමව්පියන් දරුවෝ නම් ඒ ගෙදර ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැත්නම් ගැටුම් නැහැ. ගැටුම් නැත්නම් අකුසල් නැහැ. අකුසල් නැත්නම් සසරක් නැහැ. නිවන් දැකපු පවුලක්. ඒ නිවන ඕනේ නැද්ද? අපිට ඕනේ. එහෙනම් සද්ධාව සාමාන්‍ය තේරුම තමයි මම සඳහන් කළේ. දසතුකාම පුත්ත ධාරකානම් දසතුකාම මාතා පිතුන්නම්. පැහැදුණු අම්මයි තාත්තලයි හරිම කැමති දරුවෝ දකින්න. දරුවෝ හරිම කැමති දෙමව්පියෝ දකින්න. දැන් සමහර අම්මලා ඇවිල්ලා අපිට කියනවා, අනේ හාමුදුරනේ මගේ මොන කර්මෙට මේ නෝනා. නෝනා කියන්නේ බරට, ඒක මට කියන්න බෑනේ. මේ නෝනා මගේ මොන කර්මෙට මගේ බිරිඳ වුණා දැන් නෑ කියනවා. ඒ පැහැදිලාද? තමන් බිරිඳ ඇවුරු කියන ඇවිල්ලා ස්වාමිවරු ඇවිල්ලා කියන ඔය කතාව. ස්වාමිවරු ඇවිල්ලා කියන, අනේ හාමුදුරනේ මොන කර්මෙට මේ නෝනා මගේ නෝනා වුණා බිරිඳ වුණා දැන් නෑ. ඔක අනිත් පැත්තට කියනවා, ස්වාමියක් කියනවා මොන කර්මෙට දැන් නෑ කියලා. ඒ පැහැදිලාද? නෑ. සමහර දරුවෝ කියන ඇවිල්ලානේ හාමුදුරනේ මොන කර්මෙට මේ තාත්තා මගේ තාත්තා වුණා දැන්නේ කියලා. මොන කර්මෙට මේ අම්මා අපේ අම්මා වුණා දැන්නේ කියලා කියනවා. සමහර දරුවෝ ඔහොම කියනවා. සමහර දෙමව්පියෝ කියනවා, අනේ හාමුදුරනේ මොන කර්මෙට මේ දරුවා මගේ දරුවා කියන්නේ දරුවා වුණා දැන්නේ, මේක ඉස්පිරිතාලේ මාරුලාවක් දැන්නේ කියලා කියනවා. ඒ සද්ධාවන්තද? ඒ මොන කර්මද? ඒ මොන කර්මද? අකුසල කර්මය. මතු බුදුවන බෝසතුන්ට තාත්තා වුණා කවුද? සුද්ධෝදන මහරහතුමා. ඒ මොන කර්මද? කුසල කර්මය. මතු බුදුවන බෝසතුන්ට අම්මා වුණා කවුද? මහාමායා දේවි. ඒ මොන කුසල කර්මයද? කුසල කර්මය. මතු බුදුවන බෝසතුන්ගේ බිරිඳ වුණා යසෝදනා. ඒ මොන කර්මද? කුසල කර්මය. අම්මා නොවුනත් මතු බුදුවන බෝසතුන්ට කිරි දුන්නා කවුද? මහා ප්‍රජාපති ගෝතමී. ඒ මොන කර්මද? කුසල කර්මය. එහෙනම් අපේ මේ ජීවිත තුළ සතුටින් ඉන්නම් ස්වාමිය සද්ධාවන්ත වෙන්න ඕනේ, බිරිඳ සද්ධාවන්ත වෙන්න ඕනේ, දරුවෝ සද්ධාවන්ත වෙන්න ඕනේ. ඒක තමයි කුසලයේ සම්මාදිට්ඨියෙන් තමයි තෝරගන්න ඕනේ. මම තෝරගන්න ඕනේ සම්මාදිට්ඨියෙන් තමයි තෝරගන්න ඕනේ. ඊළඟට සද්ධාවේ තියෙනවා ධර්මයේ කොටස් දෙකක්. මොකයිද? ආකාරවිති සද්ධා, අමූලිකා සද්ධා. උන්දන් සද්ධාව ධර්මයට යනවා. බුදුහාමුදුර අර්ථකථනය කරනවා සද්ධා ප්‍රධාන කොටස් දෙකයි. මොකද්ද? අමූලිකා සද්ධා, ආකාරවිති සද්ධා. මොකද්ද අමූලිකා සද්ධාව කියලා කියන්නේ?
භක්තිය මුල් කොටගත්ත පැහැදීම. භක්තිය ඇති වෙන්නේ මොකක් නිසාද? බය ගෞරව නිසානේ. බයයි ගෞරව නිසා භක්තිය ඇති. ඒක සදාකාලිකද? නෑ නෑ නෑ. බය අඩුන ගමන්ම ආය සද්ධාව නෑ. නේමනේ? දෙවියන්ට තියෙන මොන පැහැදීමක් තියෙන්නේ? භක්තියද සද්ධාව? භක්තිය තියෙන්නේ දෙවියන්ට කියන මට මේක ලැබෙන්න කියලා කියනවා ගෞරවයෙන්. නැළඹුණොත් නැළඹුණ කියන්නේ මං කියන්න ඕනේ නේ. ඒ తాවකාලික ඇති වෙන්නා වූ පැහැදීමට මොකද කියන්නේ? අමූලික සද්දා. ඒක ඉක්මනට අපහැදෙනවා. මං කතාවක් කියන්නම්කො. ගොඩාක් සද්ධාවන්ද තාත්තලා ධම්මලාද? ඈ අම්ම තාත්තලා සද්දයි ඈ පොඩ්ඩක්. ගොඩාක් සද්ධාවන්ත කවුද? අම්ම තාත්තලා සද්ධාවන්තයි නේ. තාත්තලා සද්ධාවන්තයි. ගොඩක් සද්ධාවන්ත කවුද? අම්ම නැත්තම් තා අම්මලා ගෙදරින් හම්බෙන්නේ නැති. නේ? සද්ධාවන්ත තාත්තා සද්ධාවන්තයි. ගොඩක් අම්මලා. පන්තලේ හාමුදුරුවෝ උදේ පාන්දර පින්ඩ පාත වඩිනවා. අම්මා විදුල උතක ගහ හිටියේ. උපාසක අම්මා. මම සත් අමුලික සද්දාව කියන්නේ. දැක්ක හාමුදුරු කොහෙද වඩින්නේ මගේ අප්පේ ඔබ වහන්සේ බොහෝම කාලෙකින් දැක්කේ කියලා ඈ දූවල දූවල කියලා හාමුදුරු වැන්ද වැන්ද කොහමද අර ඉදල හාමුදුරන්ගේ බඩේ හිටු කළ වැන්ද ඒ සද්දහ මොකද්ද ඒ සද්ද මොකද්ද වැන්දිපේ හොඳ නැද්ද වැන්දේක හොඳයි වැන්දුපු විදිය හොඳ නැහැ ඒ අම්මගේ පපුව හරියම හොඳයි මොකද හොඳ නැත්තේ ඔළු හොඳ නැහැ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. අපේ ධර්ම හැම වෙලාවෙම ගන්න දෙන කෙනා මොකක් එකද? ප්‍රඥාවත් එක්ක. එතන ප්‍රඥාවෙන් තොරව ඇතිවෙන්නා වූ తాවකාලික පැහැදීමට කියනවා මොකක් කියලාද? අමූලික සද්ධාව කියලා. දැන් අම්මලා ගැන විතරයි තාත්තලා ගැන කියන්නම්කෝ. පන්තලේ හාමුදුරුවන්ට සද්ධාවන් තාත්ත කෙනෙක් දාන්න ආරාධනා කළා. මේ තාත්තගේ ගේ තියෙන කුඹුරක් මැද. දැන් කුඹුරක් මැද ගෙයක් තියෙනකොට ඒ ගෙට යනකොට මොනවද හම්බෙන්නේ පාරේ? නීරවල් හම්බෙනවා. කුඩා වතුර කඩ හම්බෙනවා. ලොකු වතුර කඩවල් හම්බෙනවා. හොඳයි කියලා හාමුදුරුවෝ ආරාධනා බාරගත්තා. දැන් හාමුදුරු ඉස්සල්ලා වඩිනවා. පාසක තාත්ත පිටිපස්සේ යනවා. ඕම සද්ධාවන් තාත්තා. ඔම ටික දුරක් යනකොට ටිකක් ලොකු වතුර කඩක් තියෙනවා. මොකද හාමුදුරු කලේ? සිවුර පොඩ්ඩක් උස්සගෙන පැන්න එහා පැත්තට. ඕක දැක පිටිපස්සෙන් තාත්තා. යකෝ හාමුදුරු වරුන්ට උඩින් පන්නේ හොඳද? මේක පැන්නන යකෝ යමකෝ යම්. දානේ විතරයි දෙන්නේ පිරිකරේ දෙන්නේ යම්. එලා දැන් හිතහඳා දැන් ආයි ටික දුරක් යන කුඩා වතුර ගොඩක් තියෙනවා ආම්රි හිමීන්තරේ බහැල ගොඩ වුණා දැන් තාත්තට ප්‍රශ්නයක් පිටිපස්සේ අපි හාන්දනේ මට ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද දාග මාතු අපි නම් කරන්නේ ස්වාමීනි ලුකේකෙන් බහැල ගොඩ වෙලා පොඩි කොණි පනින්නේ අය බොහාන්තේ අනිත් පැත්තට කළේ ඒ දායක මහත්තයෝ ලොකුයකෙන් පැන්නා පිරිකරේ නැති වුණා. පොඩියකුණොත් පැන්නන යම දාන දෙන්නේ නැත හිටපම් කියලා. දැන් හඳ පරිස්සම් කරගන්න. ඒ හාමුදුරුවන්ගේ ප්‍රඥාව නිසා මෙරු නිසා හොඳට මතක තියාගන්න සද්ධාව කියන එක අර්ථකථනයේ වන්නේ පපුව මතනව මොකෙන්ද? ප්‍රඥාව. ඒගේ ප්‍රඥාවත්තක කරන පැහැදීමට කියනව දහමේ මොකක් කියලාද? ආකාරවෙති සද්ධා. දැන් ඔය ඇත්තෝ මතක තියාගන්න හිතර ගන්න මම මොන සද්ධාවන්ත කෙනෙක්ද කියන එක. නැ මේ කියන බණ තම තමන්ට සාපේක්ෂ කරගන්න. මේ හාමුදුර කියන බණ අපිට කොහොමද? අපේ ගෙදර මහත්තයා පැහැදිලාද මං ගැන? මම මහත්තයාට පැහැදිලා, දරුවෝ මට පැහැදිලා නේ මේ එමනේ? මේ දන්සම මණ්ඩපේ ඉන්නකොට ඇත්තෙම තම තමන්ගෙන හිතලා බලන්න. එතකොට එහෙනම් සද්ධාව තමයි මේ හැම ප්‍රශ්නයකටම උත්තර.
ඇත්තරේවන් සද්ධාව නැති හැමතැනම තියෙන්නේ මොකද්ද අකුසලයක් අකුසලයේ තෙන හැමතැනම තියෙන්නේ සසර දිගුවක් සසර දිගුවන හැම වෙලාවෙම නිවන තව තවත් දුරස්ත වෙනවා එහෙනම් අපි ඇතිකර ගැනීම පළවෙනිම මූල ධර්ම මොකද්ද සද්ධාව එයිසා ආලවක යක්ෂයා අහපු ප්‍රශ්නේ තමයි ස්වාමීනි මේ සසරෙන් එතරවන මාර්ගය මට කියන්න එනම් පළවෙනි මාර්ගය මොකද්ද සද්ධාවයි දැන් හරිද දැන් සද්ධාව තේරුම් ගත්තද ඊට පස්සේ තමයි තුරුණුවන්ගිරි ධර්මයේ ගැන සද්ධාව ඕන් තනම් පුළුවන් ඔන්න සද්ධාව ඊළඟට ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ අප දියුණු වෙන්නේ නිවනට යන්නේ කොහොමද අප්‍රමාදේ නන්නවා අප්‍රමාදේ තමයි නිමනට හේතුවන් ප්‍රමාදේ තමයි මරණයට හේතුවන් මොකක්ද මෙතන බුදුහාමුදුරෝ දේශනා කළේ අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්‍රමාදේ නිවනයි ප්‍රමාදේ මරණයයි මොකක්ද මරණේ මේ මරණය මොකක්ද අර පාන්දුකල තියලා පෙට්ටිය කරේ ගහන කනත්තරන මරණේද මේ මොකද්ද මේ මරණේ ඈ ඈ කියනමල මේ මරණයේ පුතේ දරුවෙනි පිංගතුනි කාල මරණය ධන මරණය ෂම මරණය මේ ආත්මෙන් අපේ පිරිහීම මොකද්ද පිරිහීම ප්‍රමාදය පිරිහීම අප්‍රමාදය නිවනට හේතු නිවන කියන්නේ මොකද්ද? නිවන කියන්නේ ඔය ධාර්මික නිවන. ඔය ඇත්ත කියන්නේ අදන වැස්ස පෑවුවා නිවන් දැක්කා වගේ කියලා. ඒ නිවන මොකද්ද? ඒ නිවන මොකද්ද? දැන් නම් විශ්‍රාම ගියා නිවන් දැක්කා වගේ. එහෙම කියන්නේ නැද්ද? ගේ හදාගත්ත නිවන් දැක්කා වගේ. ඒ නිවන මොකද්ද? අදන ගෙදර නෝන මහත්යානි නිවන් දැක්කා වගේ. මකද්ද නිවන? තාවකාලික සතුට. ඒක ඕනේ නැද්ද? ඕනේ නැද්ද? ඒ සතුට තියෙන්නනේ. ඒ සතුට කොහොමද අපි ඇති කරගන්නේ? අපි ළඟ තියෙන්න ඕනේ සතුට තියෙන ජීවිතයේ සතුට තියෙන්න. ඒ සතුට විඳින්න බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ දසක වඩ්ඩි සූත්‍ර දේශනා කළ කරුණු හතරක්. මොකද්ද? ඔබට සතුට වෙන්න තියෙන ආයතන ව්‍යග්ගපයි සූත්‍රයේ තියෙනවා සැප හතරක්. මොකද සැප හතර? අත්ති සුඛය, භෝග සුඛය, අනන සුඛය, අනවජ්ජ සුඛය. ඔන්න ගිහි ජීවිතයේ ඔබ විඳින සැප. එකක් තමයි වඩ්ඩි සූත්‍රයේ තියෙනවා ධනයෙන් වර්ධනය වීම, ධර්මල්ලංගෙන් දුණු වීම, දහස කම්කරුවාදීන් දුණු වීම, මයිසාදී සත්තුන්ගෙන් දිවුණවීම ධනයෙන් දිවුණවීම දස්කම්කරුවන් සිටීම ඊළඟට දරු පැටවුන්ගෙන් දිවුණවීම ඊළඟට ධන දහන්නේ දිවුණවීම එහෙනම් බුදුදහම කියලා කියන්නේ මේ පාගේ එකක්ද ඈ එහෙනම් සියල්ල අතහැලා අපි යම් භවමනා කරලා නිවන් දකින්න කියලා යන්නේ කට්ටිය ඈ බිනිදත් අතහැරන ස්වාමීන් දරුවෝ අතහරිනවා එහෙමනේ මං උසාවි 3-4 කවුන්සලින් මේ උපදෙන් ස්වාමීන් වහන්සේ නම නඩු 100ක් තිබ්බොත් 60ක්ම තියෙන මොන නඩුද? දෙකසාද නඩත්තු නඩු. ඇයි? ඇයි? පෞල් ජීවිත විනාශ වෙලා. සතුට නැහැ නිවන නැහැ. එහෙනම් ලෝකෝත්තර නිවන හම්බෙයිද? ඔය ප්‍රාණ නිවන හම්බෙයිද? නැහැ. එහෙනම් පෞල් ජීවිතයේ තුල සතුට නිවන පිටකර ගන්න ඕන. එහෙනම් පළවෙනි සතුට තමයි මොකද්ද? සැපය. අත්ති අත්ති සුඛය මට තියෙනවා මට ඉන්නවා කියන සැපය නැත්ද ඒ සැප? අවුරුදු 40ක් අපි සතුටින් හිටියා ඉන්නවා පෞල් ජීවිතය ගත කරනවා සතුටක් නැද්ද? සතුටුයි. මට ගෙයක් තියෙනවා මට දරුවෝ ඉන්නවා මට හොඳ ස්වාමියෙක් ඉන්නවා මට බිරිඳක් කෙනෙක් ඉන්නවා මට රැකියාවක් තියෙනවා මට ප්‍රශ්නයක් නැහැ සැපද? සැපයි. ඒක අපිට හරිම සැපයි.
මට නිහතමානී ආදරණීය ස්වාමියෙක් ඉන්නවා. ඒක සපක් නෙවෙයිද? මට බොහොම නිහතමානී බිරිඳක් කෙනෙක් ඉන්නවා. සැපයක් නෙවෙයිද ඒක? එහෙනම් ගිහි බුදුදහම සැප විඳින කියන්නේ නැද්ද අපිට? ඔබට ඉගන්ලා තිබෙන ගිහි ජීවිතේ. ලස්සන දරුව කරදරකාරයක් නැති දරුව ඉන්නවා කියන එක සතුටක් නැද්ද? සතුටයි. අපිට ගියක් තියෙනවා. වැස්සෙන් තෙමෙන්නේ නැතු ඉන්න ගියක් තියෙනවා. දරුපැටවුන් එක අත්තිසුකය සතුටක් නේද? සතුටක්. මට රැකියාවක් තියෙනවා. සතුටක් නැද්ද? සතුටක්. අපි මෙහෙම ලස්සන ජීවිතයක් ගත කරන කරදරයක් නැහැ. ඒ ජීවිතයට කියනවා අත්තිසුකෙහි කියලා. එමෙනේ අර මම කියපු ස්වාමියෙක් ඉන්නවා තමයි. හිටියට ඉති නේ ඔය තමයි. සපද්ද එක ඈ සපද්ද ස්වාමි බිරිඳ කෙනෙක් ඉන්නවා තමයි. ඉන්නවා අත්තිය තියෙනවා නැත්නම් මොකද්ද? සුඛය නැහැ. ඉන්නවා තමයි. දරුවෝ ඉන්නවා තමයි. ගේකුත් තියෙනවා තමයි. ලස්සන ගයක් හදලා ඒක රෙන්ට් එකට දීලා පිටිපස්සේ කුස්තියේ වැටලා ඉන්නවා පැදුරක් හදාගෙන. සපද්ද එක නෑ. සමහර අය දැකල නැද්ද? අපේ පැත්ත නම් මේ දැකල මන් දන්නේ නැහැ. තමන් ගෙදර මෝටර් සයිකලේ තියෙනවා. හෙල්මට් එකෙන් පාර යනවා. දැකල නැද්ද? දැකල තමහතුරු? දැකල දරනේ? අත්තිය තියෙනවා. සැපේ නැ අනුන්ගේ කෙල්ල යන්න යනවා. අන්න ඔකට තමයි කියන්නේ අත්ති සුඛේ තියාගන්නේ කියලා. එමෙනි අර එක ස්වාමියෙකු බිරින්දෑ කෙනෙකු ඉන්නේ. හැමදාම මේ ගෙදර රණ්ඩු. හැමදාම මේ දෙන්න රණ්ඩු වෙනවා රණ්ඩු වෙනවා. බිරිඳා කෙනෙක් ඉන්නවා. ස්වාමියෙකුත් ඉන්නවා සැපයක් නැහැ. හත අට වෙන හැමදාම මේ ගෙදර මහා සද්දේ. මම මේ බණ කියන්නේ ඈ. හොඳට මතක තියාගන්න. මේ මොන බණද මම මේ දැන් මේ කියන්නේ? ව්‍යාකප සූත්‍රේ සැප හතර මේ කියන්නේ. ඉස්සල කිව්ව මොකද්ද මේ? සද්ධාව ගැන කිව්වේ. එනම් සද්ධාවෙන් උපන් කෙනෙක් අප්‍රමාදව සැප සම්පත් විඳින්නේ කොහොමද කියන එක. නිවන් දකින්න පුළුවන් නැත්තම් බෑ. බෑ නිවන් දකින්න. ගෙදර පව් පුරවක නිවන් දකින්න පුළුවන්ද? බෑ. ගෙදර තියෙන්නේ හරියට. එසා බුදුදහම කියලා කියවෙ විඳින්න උගන්වපු දාම. අනිත්‍ය 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 එහෙම කියන්නේ බුදුදහම. සද්ධාන්තකම විසනමේදී අතහැර යන්නේ. විසනමේදී යන්නේ. එන මුරුදු කියන්න තිබුණානේ අතහැරපියව කියලා. නෑ විසනමේදී අතහරින්නේ. එහෙනම් ගිහි ජීවිත ඔබ හොඳට සැප විඳින්න ඕනේ. හැබැයි හැම සැප සාධාරණ වෙන්න ඕනේ. යුක්තිසහගත වෙන්න ඕනේ. නීතිගරුක වෙන්න ඕනේ. සදාචාර වෙන්න ඕනේ. එහෙම විඳින සැප අතහරින්න දවසක් එනවා. හිත හදාගෙන යන්න සූදානම් වෙන්න ඕනේ. එහෙනම් මම ගෙදර ස්වාමියේ බිරිඳයි ඉන්නවා. හැමදාම ගෙදර රණ්ඩු. හැමදාම ස්වාමියා බිරිඳ රන්තට්ටම් කරනවා. බිරිඳ කෑ ගහනවා. අයියෝ මං බේර ගන්න කෙනෙක් නැද්දෝ මට ගහනෝ කි කියා. බැරි මෙතන අහල පාලා එනවා. ආපුවම කියන මොකද කියන අපේ දෙන ප්‍රශ්නක් බලා ගන්න බලපාලල් යන්න. එහෙම කියනවන්නේ අපේ ප්‍රශ්නක් බලා ගන්න. මට එහෙම කියනවා. මෙහෙනම් මං කොහොමද දන්නේ? එහෙම කියනවා. ඉතින් අර මිනිස්සුත් යනවා. බැරි මෙතන ගෙදර මනුස්සයා තීරණය කරන මම හිටියොත් මේ ගෙදර එක්ක මේ මනුස්සයා මගෙන් මැරුම් කාලා මේ මුන්දා මැරෙනවා. මයින් ගුටි කාලා මැරුම් කරනවා. දැන් මට හිරේ යන්න වෙනවා. මම යනවා යන්න කියලා යනවා යන්න. යන්න ඉස්සෙල්ලා ඉස්සරහ ගෙදරට කියන මොන වුණත් තමයි බිනදනේ. මම යනවා යන්න ටික දවසකට මග හැරිලා අපේ ගෙවල් දිහා පොඩ්ඩක් බලාගන්නයි කියලා යනවා. මොනවද තමයි බිනදනේ? ගියා. එදා රාත්‍රියේ 8ට විතර මේ ගෙදර අර උන්ද කෑ ගහනවා. අයියෝ මට ගහනමෝ මං බේද කන කෙනෙක් නැද්දෝ කිය කෑ ගහනවා. දැන් එහා ගෙදර කට්ටිය බැලුවා අද කවුද මේ උන්දට ගහන්නේ? අර මාස්සි ආපෝ ඇවිල්ලවද්ද? අපිට බොරු කියලාද ගියේ කියලා බැලුවා ගින් ජනේලෙන්. මොකද බලන්න මොකද කරන්නේ? ගෙදර තියෙන වංගෙඩිය ගෙනල්ලා ඉස්සරහා බාල්කේ ඉල්ලලා තල්ලු කරලා කොන්දල්ලනවා. කොන්දල ඇයි අවුරුදු ගාන ගුටි කාලා ඉන්න බෑ. ඉන්න බෑ හුරු වෙලා අට වෙනකොට එදාට ගහන්න කෙනෙක් නැහැ. වංගෙඩියලන දන් කරනවා. ඉතින් හම්බෙද නිවන? ඒකේතර තියේද අති සුඛය? තියේද අති සුඛය? අති සුඛය තියේද? නැහැ. ඒසා නරකට උනාක් පුරුදු වුණොත් ඒක ඕනම තමයි. එදා හිටියට වඩාක් නැහැ.
සැපනේ ඒසා ජී ජීවිතේ හොඳට අත්ති සුඛය මගේ ස්වාමියා ඉතාම හොඳ කෙනෙක් මගේ බිතා හොඳ කෙනෙක් මගේ දරුව කියලා මං ඉස්සලා කිව්වේ සද්ධා පෑඳ ඒ විදියට අත්ති සුඛේ තියා ගන්නවා ඊළඟේ තමයි මොකද්ද ඈ භෝග සුඛය අත්ති සුඛය ඇති කර ගන්න ක්‍රම හතරක් තියෙනවා බුදුදහම මොනවද අපි සපෙන්නේ උත්හාන සම්පද ආරක්ක සම්පද කල්යාණ මිත්‍රත සමජීවකත මොකද සූත්‍රේ ව්‍යාකපජ්ජ සූත්‍රේ මොකද්ද තියෙන්නේ උත්හාන සම්පද උස්සහවත් වෙන්න ඕනේ දෙවියන්ට අපර දෙන්න පුළුවන්ද මොනවද බුදුහන්ට පුළුවන්ද බෑ 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 බුදුහන් දෙන්නත් බෑ දෙවියන්ට දෙන්නත් බෑ කාටවත් දෙන්න බෑ අපි උස්සහවත් වෙන්න ඕනේ උස්සහවත් වෙන්න ඕනේ තේතේ පය විරිවිරෙන් දහඩියේ කඳුළු හෙලලා දිවාර වෙහිසිලා බුද්ධිය ප්‍රඥාව කැප කරලා අපි ධනය හොයන්න ඕනේ. ඒ ධනෙ උත්සාහවත් වෙන්න ඕනේ ධනෙ. ධාර්මික වෙන්න ඕනේ. බුදුහාන් දේශනා කරන හත් පාදූපම සූත්‍රය. අද කොහොමද යොදන්නේ මිනිස්සු? අපි මිනිස්සු දවසට අපි අද්දගේ මොකද කරන්නේ? ඒක දිගාරිනව නැත්තම් අකුල නෙචනේ දෙන් කරන්නේ කකුල් දෙන් කරන්නේ කකුල් දෙකින් ඒක ඉස්සරහට යනවා නැත්තම් පස්සට යනවා නෙචනේ කරන්නේ කකුල් දෙකින් බුදුහා ප්‍රදේශනා කරනවා මිනිස්සු අනෝ ඔබ අපි අත් දෙක දිව කරන්න ඕනේ කුමක් සඳහාද අත් දෙක අකුලවා ගන්න ඕනේ කුමක් සඳහාද කකුල් දෙකේ යන්න ඕනේ කොතැනටද කුමක් සඳහාද අත් දෙක දිව කරන්න ඕනේ ධාර්මික යමක් හොයාගෙන කන්න ධාර්මික යමක් ලබා ගන්න ධාර්මික යමක් දුන්න දෙයක් ළඟට ගන්න ධාර්මික හොයාගත දෙයක් ළඟට ගන්න සද්ධාවේ යමක් ඉල්ල ගන්න සද්ධාවේ යමක් දුන්න දෙයක් ළඟට ගන්න අනුංග දෙයක් හොරා කන්න තක්කඩිකමට කෑදරකමට රාගයට පීඩණයට වෛරයට ක්‍රෝධයට අත් දෙක දිව කරන්නත් එපා අකුලවන්නත් එපයි කියලා කියනවා කකුල් දෙකෙන් කත්තම්බං කුසලම් බහුං චරිතම්බං භක්මචර්යා කකුල් දෙකෙන් හොඳ තැනකටම යන්න හොඳ වැඩකටම යන්න ඇස් දෙකක් තියෙන්නේ ගොඩක් දකින්න කන් දෙකක් තියෙන්නේ ගොඩක් අහන්න අත් දෙකක් තියෙන්නේ ගොඩක් වැඩ කරන්න කකුල් දෙකක් තියෙන්නේ ගොඩක් ඇවිදින්න හොඳට තියෙයි ඈ ගොඩක් හොඳ තැන් වලට යන්න කටවල් කීයේ තියෙන්නේ එකයි මදි තමයි දැන් මොකද කරන්නේ මොකද කරන්නේ කටවල් පහක්වත් තිබ්බන නේ නෑ ටිකක් කතා කරලා ගොඩක් දැකලා ගොඩක් අහලා ගොඩක් වැඩ කරලා ගොඩක් හොඳ තැන් වලට ගිහිල්ලා ඉන්න තමයි අපිට මේ ශරීරේ පිටලා තිබෙන්නේ ඒත් අපි එක හොඳින් තේරුම් ගන්න ඕනේ හැම වෙලාවෙම ගොඩක් වැඩ කරන ටිකක් කතා කරන කෙනෙක් වෙන්න ඕනේ එහෙම නැතු වුණොත් අර කිකිලි වගේ තමයි කිකිලි කොහමද කෙකර ගහලා කෙකර ගහලා කෙකර ගහලා කෙකර ගහලා කෑ ගහලා ගමටත් ඇහෙන්න උඩ පැනලා පිටර කීයද දාන්නේ ඈ එකයි දාන්නේ කොහොමද මේ දෙකක් එහෙම දානවා නෑ හැබැයි කස් බෑවා කිසි සම්පදයක් නෑ මුහුදෙන් ගොඩට එනවා පිටර දාස් ගානක් දානවා මුහුදට බහැල යනවා බුදුහාමුදුරුව අපිට කියන්නේ ඔය ටිකම තමයි අල්ප සද්ධා ටිකක් කතා කරන්න ගොඩක් වැඩ කරන්න උත්හාන සම්පද ගොඩක් වැඩ කරන්න ගොඩක් අත් දෙකින් වැඩ කරන්න ගොඩක් ටිකක් කතා කරන්නේ කියලා එනිසා අපි ටිකක් කතා කරලා ගොඩක් වැඩ කරලා ධාර්මික හොයාගන්න මිනිස්සු බඩපත් වෙන්නට ඕන විනින්න ඕනේ මේ විදිහට අනුංග දෙයක් කඩා වඩා ගන්න කොල්ල කාලා මං කොල්ල කාලා එහෙම විඳින්න එපා ජීවිත එනිසා ජීවිතේ විඳින්න ඕනේ උත්සාහය තුලින් එම ඔහයා ඒක තියන අත්ති සුඛය ගන්න ඕනේ ඒ විදිහට ඊළඟ සුඛය මොකද්ද භෝග සුඛය මං කිව්වනේ ඒකනේ තියෙන දේ පරිභෝජනය කරන්න කොහොමද සමජීව කතා ආරක සම්පදා හොඳට ආරක්ෂා කරගෙන ගින්නෙන් අවුවෙන් වැස්සෙන් පින්නෙන් උරුංගෙන් රජුන්ගෙන් බේරගෙන ඉතාම හොඳින් ආරක්ෂා කරගෙන ඔයාගේ ධනය සමජීව කතා ඉතාම හොඳින් බෙදා හදාගෙන හොඳට කලමනාකරණය කරගෙන ඒක භුක්ති විඳින්නට ඕනේ. ඒක හොඳ අත්ති සුඛයයි
भोग सुखे आए मैंने अति सुखे आए भोग सुख समाहरायट भोग सुखे ने लसन दुंती नवागे कबड्ड गे डाला अरिनवा वहानवा पर्णक मदिनवा तीयनवा अत्य तीयनवा भोग सुखे ने हेमने हेम तीयन गेदर लसन पुरुषट तीयनवा बेसीट दहला तीयन पुरुषट अत्यन इंदगा ने अति सुखे तीयनव भोग सुखे ने वाहन गेदर गराज के तीयनव अति सुखे यान का आगे हर के लीला भोग सुखे ने खान बोन देव अति हेम तमाय सल्योन तरंती ना बैंक वे नैनी मैं दंती बेवरुणा नैनी नै मई नै मई नै मई तिब्बद नैनी इवरुणा ने मैं दैंग मनुष्य तीयन तिब्ब मैं दैंग इवरुणा मुदरारी मोले मैं दैंती बने वरुणा केवल अरे नै नै के हुरुणाम ओक्कम नै तमाय कवदाक नै के अंड जीवित मुकद कर्ण में सूत्र तेनवा सको मुका गुणे सको पुलवांग तीयनवा सको कि गुणे तीया ने सको कि गुणे को वेलवातने बैने तेन दे सतुटी मुक्ति में नो ने अरे एक मे हुए पा अरे पे स्वामी निवंस न मेटे हम दे कट मैं आने हुई नो कि मुका क्या क्या आने हुई नो कि आमदुरंगे रेदुर महत्या अम्म मेरे लौदे गेलका नायक मगे अम्म मेरू ना आने हूं क्या गया आए मिनी आवीन अरे बड़े कर अरे ख्यान हुरवेला हुए क्या करना अपी थेनट गैलपिन विधि हेट कथा बह कर तिबन संपत भुक्ति विधि मे जीवित सतुनिंग कट कर भोग सुखी गेल किया बिनेद हिटियान बैत सतुनि जीवित कट कर भोग सुखी अति बड़े सतुनि जीवन दर पट उन्न अनीत ओक्म हेमतमय एम बुध बिगेन्नी इलांग सुखे मुकद पय विलाव पय विना पहाक मन के आनन सुख एक नयन मुन नायद साली भी तरह इतना साली गेला दंडी नायर ले बैंक इतरा अपेर अटे मीसो नायर ले बैंक इतरा एम तर नायर दी ए नयाग्यवा नोनी मुन नये दिमौपियो धरव अंट नयन नो धरो दिमौपि अंट नयन नो हाम द्रोरु दायक नयन दायक हाम द्रो अंट नयन पालको रटवेसी अंट नयन रटवेसियो पालक नयन गुरूर गोले अंट नयन गोलयो गुरु नयन कोदमे सूत्र सिंगालो आल सूत्र बला बुधहांधु अपने कीलते देवल जीवत्न कीलते देवल अच्छे वेद बला हेब मिनसु बोधि पूजा वाई अट विधि पूजा वाई पांस गोले करे जीवित विधिन्ने सतुटने नोन भावनावटियान महात्या भावनावटियान दड़पने एक नोनी सतुटी भावनाव जीवित नोनी ए मनोवाकर जीवित सतुटिंग गत करोसा दिमौपियां दर्वंट नयन वेन्नोनी कोहमद दिमौपियां दर्वंट नयन वेन्नी कोहमद कोहम नयन वेन्नी हुंदट हुंद नरकिया देन्नोनी इलंगट तमंग यहां पद हनुल्ला दीला तमगे ज्ञाति मित्र दीन तमंग दर्व यहाँ पति हनुल्ला दी तीन देपला तीन समसे दर्वंट बेदहदा दीला सुसुसुला विधि अवायुहा कला दीपुहाम तमाय नयने दमौपो बड़ भक्ति यद दर्व दमौप नयने विन्नो एक दमौप्यो दर्व दमौप्यो हम्ब कर परंपरा रखगनापु है आगम दहम कुलिया गोत्रन वना सिरीत्न वन दर्व दिव्यो अम्मता परंपरा रगगनापु हेलिये हेन्दरी कमन कुडादेपल खरतीन वना दर्वे कऊनी आरक्षा करगा नयन दर्वेन्दु
හුඳනරක හඳුන ඉගෙන ගන්නට ඕනේ ණය නැති දරුවෝ වෙන්න අම්මා පච්චිලා වයසට ගිය කල්ලි බෙහෙත් හෙට්ටියගෙනලා සලකන්නට ඕනේ ආහාර පාන ආදී දීලා ණය නැති දරුවෝ වෙන්න මන්න පස්සේ පින්දහම් කරලා පින් දෙන්නට ඕනේ ණය නැති දරුවෝ වෙන්නට ඊළඟට හාමුදුරුවෝ ණය නැති වෙන්න ඕනේ ඒකෙන්ද මේ සිනන්ද හඳුරු මේ කරන්නේ නැත්තම් අය මොකටද මේ නේ නේ ආයත් තුගෙන දවස් 14ක් බන් තියාගෙන පන්තල් හදාගෙන එන්නේ කියලා මොකන්ද මේ කරන්නේ ණය නැති ස්වාමින් වහන්සේ නමක් වෙන්න බුදුහාමුදුරුව අපට කියනවා ඔබ ණය නැති භික්ෂුවක් වෙන කොහොමද ගිහින මුපකාරෙන්තෝ නිච්ඡාමිස දානතෝ කරෝත ධම්ම දානේන තේ සම්පච්චූපකාරකං ගිහියට ගිහිය අපර සලකන මොකෙන් සලකන්නේ කරෝත ගිහින මුපකාරෙන්තෝ නිච්ඡාමිස දාන නිතර මාමිස දානේ නේ සිව්පසෙන් උපත්තාන කරන දායකාරකාදීන්ට ණය නැති බිස්සුවක් කොහොමද වෙන්න ඕනේ අනේ මේ දායක මහත්මයා මට දාන ගෙනත් දෙනවා මම යන්න ඕනේ කියලා කුඹුර වැඩ කරලා දෙන්න මුට්ට කරහ දෙන්න යන්න ඕනේ කුඹුර වැඩ කරලා දෙන්න කොළපා කරලා දෙලා යන්න ඕනේ එහෙමද වෙන්නේ ඈ මේ ගෙදර පොඩ්ඩකින් බලාගෙන ඉඳලා එන්න යන්න ඕනේ මම මට සලකන අයනේ එහෙම හාඳුරු සලකන්නේ එහෙනම් කොහොමද මෙන්න මේ දැන් සලකන්නේ මෙන්න මේ විදිහට කරෝත ධම්ම දානේන ධර්ම දානෙන් හොඳ නරක කියා දෙන්න ඕනේ කුසල යකුසල පහදා දෙන්න ඕනේ යන්න ඕනේ නොයන්න ඕන කොහොමද පහදා දෙන්න ඕනේ කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ එද තමයි ණය නැති ස්වාමින් වහන්සේ නමක් බවට පත්වන්නේ බුදුහාමුදුරුව වඩිනවා ස්වාමින් වහන්සේලා 60 දෙනා වහන්සේ නමක් සමග මහා කැලේ වඩින වෙලාවේ දකිනවා මහා කැලේ ගිනි අරගෙන ගිනි පුපුරු වැටෙනවා ගිනි පුපුරු ගහසලින් වැටෙනවා බුදුහාමුදුරුව අහනවා මහණෙනි අර කැලේ ගිනි ගන්නවා පේනවද එහෙම ස්වාමීනි අන ගිනි අඟුරු පේනවද? එහෙම ස්වාමීනි. ඔය ගිනි අඟුරු කෑවක් කොහමද? අනේ ස්වාමීනි කනවත් අතින් වත් අල්ලන්න පුළුවන්ද? නෑ මහණෙනි කෑවක් කොහමද? කෑව ස්වාමීනි ලේ වමනෙයයි. ලේ බඩේලියයි ස්වාමීනි. බඩවැල් පිච්චයි ස්වාමීනි. ඒ වගේ තමයි මහණෙනි. දුසිල්වත් ඉඳලා දායකානකාදීන්ගේ සිව්පසය වලඳලා මිනිසුන්ට වැඩක් නොකර හිටියොත් මොන වගේද ඈ මොන වගේද ආර ගින්දර කනවා වගේ තමයි මොකද සූත්‍රේ නම ආග්ගික කන්දෝප සූත්‍රය අපිට වගේද ඔය ඇත්තනත් එහෙම තමයි ඔය ඇත්තනත් හාම්බ්‍රංගින් වැඩ අරගෙන හාම්දුරුක දුකස බලන්න නැත්නම් ධර්මයේ පිහිටන්න නැත්නම් ඔය ඇත්තන්ටත් ඕකම තමයි නේ සමහර තැන්වල පන්තලේ හාමුදුරුව පොල් ගාන වට්ටිය වගේ උදේට පොල් ගානවා ගසනවා බිත්ති එල්ලනවා දවල්ටත් උයනවා නම් පොල් ගෑවා දැන් මේ පොල් ගානවා මන් දන්නේ ගැසුවා වට්ටිය එල්ලුවා ආය රැටත් උයනවා නම් ගත්ත ගසලා පොල් ටික ගෑවා ආය ගැසුවා බිත්ති එල්ලුවා හත් දවස්තර ගත්ත හාමුදුරුව ආව ඉවරයි තුන් මාසේ ගත්තා ඉවරයි අවුරුද්දෙත් ඒ වගේ තමයි. ඒ මෙයා තුල ආයි මේ හාමුදුරුවමක් ඉන්නවාද කියලාවත් නැහැ. පන්දලක් තියෙනවාද කියලාවත් නැහැ. ගේට්ටුව කොහේ පැත්තද කියලාව දන්නේවත් නැහැ. එහෙනම් ඔය ඇත්තන්ටත් අර ණය ගෙවන්නම වෙනවම තමයි. අපායට යන්න වෙනවම තමයි. අපායේ ආයේ වෙනම ආසන නැහැ. හාමුදුරුවන්ට වෙනම කුටි නෑ බස් එකේ නැගපුවා නම් තියෙනවා පූජ්‍ය පක්ෂයේ වෙනම ගර්මිනී අම්මලාට වෙනම ආභායත වෙනම තියෙනවා බස් එකේ සීට් අපාය එහෙම තියෙනවද ආභෝහාන්තේ වඩින්නා ගිනකම් බලන් ඉඳන් කාමරේ තියලා අපාය යම රාජ්‍ය වල එහෙම කියලාද නෑ ඔක්කොම එකට තමයි එහෙනම් පව් කරෝ සිරු දෙනාටම එකර තමයි යන්න වෙන්නේ ඒ නිසා ණය නැති හාමුදුරුවොත් ණය නැති දායකුත් බඩපත් වෙනවා නයනැති ගුරුවරු හා නයනැත ශිෂ්‍යෝ බාට පත්වෙන්න ඕන. මංව කියන්න යන්න ඕන්න වෙලාපත්ද යන හිද පාලකොත් එහෙම. ඊළඟට නෑදායන්ට නයනැති වෙන්න ඕනේ.
देवता बलि अलती नोद ज्ञाति बलि देवता बलि अलती नोद मग ज्ञाति बलि के लगे ऐ ज्ञाति संग्रह ज्ञाति संग्रह तमय समय ए ज्ञाति नोट नावल हिटियान දැන් කොළඹ පැත්තේ ඥාතින් අම්මලා ඉන්නේ පොළොන්නරුව පැත්තේ අම්මා බලන්න යනවා දැන් නිවාඩුවට එංගොරක් ගොඩින් බහැලා මැලිබෙන් බිස්කට් එකකුත් අරගෙන කෙහෙල් ඇරුත් අරයි යනවා අයියා අම්මා බලන්න ඉස්කෝලේ නිවාඩු කාලේ අම්මත් බලලා අර මිනිස්සු පාරට වට්ටලා ඇයි පවුල් වගේ කාපුහම 15 20000යි බිල ආපහු කොළඹට ඉස්කෝලේ පටන් ගත්තාම ඒ මොන බලිද ए नय ज्ञाति नय तेरना दय वडा ने दाने पिंकांग आराधना कर दाने दी विजिप ने दयानी दहाय आह पौन्नी लबन मादिपहा हेम न दयो नाति बलिद बलित मै हेम न दय नाय वेला वडक नहीं नींद नैदयो तव नैद खरदरिया नवेन्नोने संग्रह विन्नोने आदर पिलगन के निबाड पत्न्नोने ये तम ज्ञाति संग्रह के लिए एक मंगल मंगल कारण तैदायनकुटम मंगल अद काल इन धर्म मंगल नाव मंगल तमय ऐम अनन सुख आईंगान देवता बलि दिव्यंट नयनोनी पुदूजा पवत्न दी दिन समाधाय कि दिव्यंट बारहार विनो दिट शिष्य अद बारहार विंडे तीनी दूपहस्वंड मिगल प्रार्थना कर बरी बल असमत्न दिव्यंट बार उपकर उपकराय दिव्य बला दिव्यंट रवन ඒ දෙවියන්ට බාරයක් වුණා නම් ඔප්පු කරන්නම නැත්නම් දෙවියන්ටත් ණය වෙනවා. ඔය එක එකට හුණියම් කරන දෙවි නෙවෙයි මම මේ කියන්නේ. සම්මන් දුෂ්ටක දෙවියෝ. ඈ අරකයි බෙල්ල කැඩියම් මේකයි බෙල්ල කැඩියම් ආත්තට කැඩියම් ඒ ඒ දෙවියෝ ඒ එවනේ මම මේ කියන්නේ බුදුදහමේ දෙවියෝ. ඒ නිසා ණය නැති මිනිස්සු බවට පත් වෙන්න ඕන. ඒක තමයි ආනන සුඛය කියලා කියන්නේ. ඒ අවසාන සුඛය මොකද්ද? अन्नवाज्य सुखय एक मंग लंगतीन धनय कुला गांज विकुनला गिनी पोलियड दीप साली नवे मगे दर पटोन कन्न मम धार्मिक उपयोग धने मम्मे गेहदागत दुख से हम धने अपी अपे मे धर्म आराधना के लिए अपे दिन उर्दू हतलिया दी कैवे अनुंग देप हूरा काला नवे अपे दिन भूम धार्मिक आदर तमाय दरुपेट पींसी मे जीवत्न के अन्न हेम हितांड पुलवान्नाम ये सपे मुखद अनवाज्य सुखय नी अनवाज्य सुखय अन्न त्यागन मुद्र संबोल बतु कालहारी पेदर कड़मल निधिहारी अवधि पुलवांग सदुरुनी ये सपेट मुखद कियन अनवाज्य सुख ऐसा मन पेय विनाडी हतलिया विनाडी पिस्सा मन की तीन मीट वा मम बन की अन्न मम मगर गातावे पद दिखाई विस्तर के लिए मगर पद दिख सदवाई अप मई तव दिख तीन बलू पस्ते पुलवांगन ऐदे विस्तर के लिए दिन ऐसा मम तकली पंडित मई समाधि मिथ्यान पेहदी मुनु मिथ्यानु सत्युन खलवंगला तिबिन्नी अभी मेघ हंधनगा नोने हंधनगा मुखिंद सम्मादिट्यंग सम्मादिट्यंग हंधनगा पश्य पलुम हंधनगा नोने तमं कऊद किला पाश्य अपेतकना नोने आलोकयाक्ष प्रश्न तमय स्वामी ससर इतरव कुहमद एक श्रद्धाव किल की श्रद्धाव के अनुमाद किल मम पेहदी कला पाश्य සතුටින් දිනු වෙන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුව නිවනට යන සතුට වෙන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුව අපට කියලා දුන්නා ඒ සඳහා ව්‍යග්ගපද සූත්‍රයේ සප් හතරක් සඳහන් වෙනවා අත්තිසුඛය භෝග සුඛය අනවජ්‍ය සුඛය
අනවජ සුඛේ කියලා ඊට පස්සේ ධනෙ උපේන ක්‍රම බුදුහාන් දේශනා කළා උත්හානවතෝ උත්හායෙන් ඊළඟට ඔයාගේ ධනෙ ආරක්ෂා කරගෙන කල්යාණ මිත්තාවෙන් සම ජීවිතතාවෙන් ආරක්ෂා කර ගැනීම ඊළඟට ධනේ සම්පත් විඳ යුතු ධන හතරක් දේශනා කළා දරුවන්ගේ වර්ධනය ධනය දරුව ගව මාස ආදී දසිකම් කරුවන්ක ජීවත් එනම් මේක ජීවිතේ හැමදෙනාටම විඳින්න උගන්වපු දහමක් මගේ බණත් ඔබ විඳින ජීවිතේට තවත් සතුටින් විඳින තමයි මම මේ බණ දේශනා කළේ ඒ සතුටින් ජීවිතේ විඳတာ පස්සේ ඔබට පුළුවන් සතුටින් කොහේ යන්නද සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණාය සියලු දුක් නැති කරගෙන නිවන් ආභෝධ කර ගැනීම සඳහා අපහැදුණු කෙනෙකුට කොයි මොහොතවත් නිවනට යන්න පුළුවන් කමක් නැහැ අපහැදුණු ස්වාමියෙකුට අපහැදුණු බිරිඳක් කෙනෙකුට රසවත් දුන සන්තෝෂයෙන් සතුට ජීවිතයක් ගත කරන්න පුළුවන් කමක් නැහැ ආකාසට්ටා ච බුම්මට්ටා Devanaga Mahitika Punyantang Anumoditva Chirang Rakkantu Sasanang Akasatta Chibummatta Devanaga Mahitika Punyantang Anumoditva Chirang Rakkantu Desanang Akasatta Chibummatta Devanaga Maitika Punyantang Anumoditva Chirang Rakkantu Sansajati Idamme Nyatinam Hotu Sukhita Vantu Nyatayo Idamme Nyatinam Hotu Sukhita Vantu Nyatayo Idamme Nyatinam Hotu Sukhita Vantu Nyatayo Devo Vasyatu Kalene Sasya Sampatti Hotu Che Pito Bhavatu Lokot Raja Bhavatu Dhammiko Ahasehi Palavehi Vasenalo Palene Barevu Lene Deviyo Mekala Pinayano Modanvi Lokaya Bokal Rakedetntva Ahasaya Palavehi Vasenami Sasana Barevu Lene Deviyo Mekala Pinayano Modanvi Sasuna Rakitntva Bhukalak Maupiya Dipalat Guru Arayot Matahita Vatnani Kutnsevumat Makalapinano Mudangmi Patene Sepayakata Paminitntva Saturat Miturat Samadene Mat Suvapat Vetntva Sanasetntva Dukro Vipatin Biretva Kaurat Nivanin Sanasetntva Sadhu 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 Abhivadana Silissa Nichyam Vadda Pachayino Chattaro Dhamma Vardhanti Ayuvanno Sukhambalan Ayuraroge Sampatti Sagya Sampatti Mevache Ato Nibbana Sampatti Iminate Samijyatu